guys. Welcome to our YouTube channel. ඉතින් අපේ අනුරාධපුර vlog එකත් එක තමයි ඕගොල්ලෝ අද එකතු වෙලා ඉන්නේ. අපේ අනුරාධපුර vlog series එකක් නේද? Vlog series එකක් නේ. يعني vlog 3ක් හෝ 4ක් වෙනවා. ඔව්. ඉතින් ඒකේ පළවෙනි vlog එකෙන් තමයි ඕගොල්ලෝ අද එකතු වෙලා ඉන්නේ. අපි මීට කලින් උමන්දාව vlog එක දැම්මා. ඉතින් අපි දැන් උමන්දාව ඉඳන් අනුරාධපුරයට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් උමන්දාව vlog එකක් බලුවේ නැත්නම් ගිහින් බලලා එන්න. ඉතින් අපි මේ journey එක පටන් ගත්තේ දින 10ක් ලංකාපුරා යන ගමනේ පටන් ගත්තේ අපි උමන්දාවෙන්. උමන්දාවෙන්. ඉතින් දැන් අපේ පටන් ගත්ත දවසේ රෑට තමයි අපි අනුරාධපුරයට යන්නේ. ඉතින් අපි දැන් අනුරාධපුරයට යන ගමන් ඉන්නේ. ඉතින් අපි අනුරාධපුරයේ vlog series එකක් ගේන්නේ. ඉතින් මේක අපි අනුරාධපුරයේ තියෙන හැම දෙයක්ම ඔයාලට අරන් එනවා. ඒ කියන්නේ අටම ස්ථානවල සිට තියෙන අපිට අනුරාධපුරයේ බලන්න තියෙන ඒ අවට බලන්න තියෙන හැමදේම අපි අරන් යනවා නේද vlog series එකක් විදිහට. අටම ස්ථානේ විතරක් ගිහින් තියෙන අයත් ඉන්නවනේ. ඉතින් ඒගොල්ලන්ටත් බලන්න අපි අටම ස්ථානෙට අමතරව අනිත් දේවලුත් මේ vlog series එකෙන් ගේනවා. ඉතින් දැන් අපි ඉන්නේ දඹුල්ලේ. ඉතින් තව අපිට කිලෝමීටර 65ක් තියෙනවා අනුරාධපුරයට. පොළොන්නරුවට 64යි, ත්‍රිකුණාමලයට 106යි, මාතරයට 48යි. ඉතින් එහෙනම් දැන් ඕගොල්ලොනුත් යමු අපිත් එක්ක අනුරාධපුරයේ අපි ඉන්න දැනට. ඉතින් ගයිස් ඔයගොල්ලෝ දැක්කනේ අපි උමන්දාවෙන් බඩු ටිකක් ගත්තා. ඉතින් අපි ගත්තා මෙන්න මේ ස්වීට් පොල් චිප්ස් එකයි, මෙන්න මේ මික්ස් බයිට් දෙකක් ගත්තා, මෙන්න මේවත් ගත්තා, නිල් කටරළු කෝන් කුකීස් එකයි, මෙන්න මේ පොල් මැකරූන්ස් දෙකෙන් නම් දෙකක් ගත්තා. ඉතින් දැන් මේ කෑම ටිකෙන් මට හිතුණා මෙන්න මේක කන්න. මෙන්න මේක ඒ කමුනේ කාලා බලමු. මෙන්න මේ මික්ස් බයිට් එක මං කැඩුවා කන්න. මික්ස් බයිට් නේ මේ මොනවද දැන් හදලා තියෙන අපේ ගහලා නැහැ නේද මොකද ගහලා නැහැ. අම්මෝ සද්දි හොඳයි හැබැයි අයියේ අයියේ කියන්නේ අලුත් අලුත් පෙඟිලා මොකුත් නැහැ. ඉතින් අලුත් ඒවා තමයි ඒක තියෙන්නේ. बदल दाल दी मांगे तवत बाइट पेरे මම බයිට් කරන්න අවශ්‍ය නැහැ. මම බයිට් කරන්න අවශ්‍යයි, බයිට් කරන්න අවශ්‍යයි. මම වැඩිම බයිට් වෙන්න ඔයාලට. නිමන්තට බෑලු මේ මං කන මේ එක ගන්න. ඉතින් ඒකින්ද යාට මේ පොල් මැකරූන්ස් එක ඕනෙලු. ඒකෙ දෙකක් තියෙනවා මේ පොඩි දෙකක් තියෙනවා. දෙකයි මට එකයි. රුපියල් 100යි. කඩලා බලමු. අල්ලෝක කරදරයකට මුහුණ දුන්නා මේක කඩා ගන්න බෑ. ඒකින්ද වාහනේ නවත්තලා මෙයාට කිව්ව කඩන්න කියලා. ආ පින්න පින්න. ඕනික. ඒක නම් මන්න ආසයි වෙයි. තවද? මේක මට. මේ තියෙන මගේ නේ. මේ චොකලට් උත් පොඩ්ඩක් තීති තීති. मैं काल करना मैं कर मामले में कैसे जीनू यार काल कर मार तुम ना तुम जाइ मैं भागे सही ले गाइस मैं क्या हाथ रखती है ना बाड़ी रिंग वाली ने पीती है क्या नील काटर वाली बाड़ी रिंग पीती हम्म
අහසේ ලස්සන බලන්න. අපිට කෝච්චි පාරක් හම්බුණා. කැකිරාව දුම්රිය ස්ථානය. මම මෙතනින් කෝච්චිය නගින්න. අනුරාධපුරේ බහින්න මං ගන්න ගත්තා. මෙතන මෙහෙ ගහලා තිබ්බා මේ අලි පාරමාර වෙන ප්‍රවේශමෙන් ධාවනය කරන්න කියලා. මේ තනිකර අලි ඉන්න පුළුවන් නේ? ඔව් තනිකර මේ වගුරු බිමක් වගේ තියෙන්නේ මේ අලි මේවල බහැලා ඉන්නවනේ. අපි දැන් කෙලිමෙලි ඉන්න තැනටද? කෙලින් බලාගෙන පරිස්සමින් යන්න ඕනේ. අපිටත් කරදරයක් නැතුව සත්තුන්ටත් කරදර කරන්නේ නැතුව හිමින් යන්න ඕනේ. ගයිස් කලුවර වෙලා තියෙන්නේ දැන් වෙලාව 6:00 6:24 අපි ඉන්න තැනට කිලෝමීටර් 6.6ක් තියෙනවා. ඉතින් ගිහින් බලමු තන කොහොමද කියලා නේ. තන කොහොමද කියලා බලමු. අපි දැකලා නැහැ. අපි මේ Google එකෙන් තමයි බැලුවේ. ඔව්. ගිහිල්ලා බලමු. ගයිස් ඔන්න අපිට Google Map එකෙන් බලාගෙන අපි යන්නේ. ඉතින් අපිට Google Map එක ලස්සන පාරක් පෙන්වලා තින්නේ හැම පාරම වගේ. තව කිලෝමීටර් 5යි අපි ඉන්නේ. තව කිලෝමීටර් 5යි. හැබැයි මේ පාර පොඩි අලිත් ඉන්නවා. හිතන්නේ මේ පෙන්නන් මේ අලිත් ඉන්නවා කියලා ගහලා තිබ්බා. මේ චූටි පාර ගියන්නේ. මම මෙයාට කිව්වා මහ පාරින් යන් කියලා. ගාස් අපි නුවර වැව ගාවින් ඉන්නේ. නුවර නෙමෙයි අනුරාධපුරේ රියල් නුවර වැව ළඟ ඉන්නේ. බෝගම්බර වැව නෙමෙයි නුවර වැව. හරියටම 6:35 වෙනකොට අපි අනුරාධපුරයට ආවා. තව අපි ඉන්න තැනට කිලෝමීටර් 1.5යි. ගයිස් අපි ඉන්නේ මහගෙදර. මෙන්න මේක තමයි ගයිස් අපේ දවස් දෙකක නවාතන වෙන්නේ හොටෙල් මහගෙදර. ඉතින් මේක රිවියු එකක් ඔයාලට දෙන්නම් මේ බ්ලොග් එකින්ම. ඔව්. ගයිස් ඔන්න අපි ඉන්න තැනට ආවා. ඉතින් අපි ඉන්නේ මහගෙදර. හොටෙල් මහගෙදර. ඔව්. අපි දැන් යමු පූජා නගරයට. කිලෝමීටර් භාගයක් වගේ දුර තියෙනවා. ඉතින් ලේසි අපිට මේ දවස් දෙක ගෙවන්න. ඔව් මොකද අපි එතනමනේ ඉන්න රැඳෙන්නේ. එතකොට අපිට ලේසි. අපි ඉන්නේ උඩ තට්ටුවේ. එතකොට ගිහිල්ලා පෙන්වන්න. අර කි උඩ. ඔව්. ගයිස් ඉතින් අපි යමු අපේ ඉන්නේ මහගෙදර. අපි ඉන්න රූම් එකේ ක්වික් රිවියු එකකට යමු. වෙල්කම්. ඉතින් ඔන්න ගයිස් මේක තමයි දවස් දෙකකට අපේ අනුරාධපුරේ ගෙදර. ඉතින් මේ රූම් එක ක්වික් රිවියු එකක් දෙන්න ආවදාම තියෙනවා ලස්සන මිරර් එක. ඔව්. ඊට පස්සේ මෙතන තියෙනවා ඇඳුම් තියාගන්න එක. මේක ත්‍රිබල් රූම් එකක්. ඔව්. සිංගල් බෙඩ් එකක් එකට එකතු කරලා තියෙන එකක්. අපි ඩබල් එකක් බුක් කරලා හම්බුනේ ත්‍රිබල් එකක්. ඉතින් කමක් නැහැ. කමක් නැහැ. ඊට පස්සේ AC තියෙනවා, ෆෑන් තියෙනවා. ඔව්. මේකේ මේ කොහොමද AC නැතුව ඉන්න බෑ මේ දවස්වල මිස්නේ. මතුරු පිරනවලු. ඔක තමයි අපේ හොටෙල් එකේ අපි ඉන්න අවුලක් නැහැ. මේක තමයි අපේ ක්වික් රිවියු එක. ක්වික් රිවියු එක. ඉතින් දැන් අපි අපේ බඩුත් ගෙනාවා. ඔව්. දැන් රෙඩි වෙලා රීෆ්‍රෙෂ් වෙලා පොඩ්ඩක්. දැන් හොඳට වොෂ් එකක් දාගෙන රීෆ්‍රෙෂ් වෙලා අපි ඕගොල්ලෝ එක්කගෙන යන්න. දැන් අපි ඩිනර් ගන්නත් ඕනේ. ඩිනර් ගන්න ඕනේ. ඉතින් අපි එළියට ගිහින් තමයි ඩිනර් ගන්න. මේකෙන් ඩිනර් ගන්න නැහැ. ඉතින් අපි එළියට ගිහිල්ලා පොඩ්ඩක් අනුරාධපුරේ පොඩ්ඩක් නයිට් වයිබ් එක පොඩ්ඩක් බලලා එමු. ටිකක් ට්‍රැවල් ආය. අපි එනම් හම්බෙමු ආයි. අපි එනම් රෙඩි වෙලා හම්බෙන්න. ඔන්න අපි දැන් රෙඩි. හොඳට වෝෂර් දාලා චුට්ටක් වෙලා ඉඳලා රෙස්ට් කරලා
දැන් අපි යනවා ටවුන් එක පැත්තට මොන හරි කාලා පොඩ්ඩක් රවුමක් දාලා එන්න. අපි යනවා ගයිස් ඩිනර් ගන්න තැනක් හොයාගෙන. ඉතින් ආලංකුලම කියලා මෙතනනේ. ආලංකුලම ෆැමිලි බේකර් කියන එක තමයි හොඳයි කියලා අපිට මේ මේව කරේ. අරතින අරතින් කස්ටමර් පාගේ. එත මේක තමයි හොඳයි කියලා මේ රෙකමෙන්ඩ් කරේ. අපි ආවා ආලංකුලම රෙස්ටුරන්ට් එකට. අතරට ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා. වාහන ටිකක් නම් තියෙනවා. මොන හරි දෙයක් ඇති. උඩනේ. ලොක් දින Shorties kano? Huh? Shorties. I think අපි දැන් යනවා උඩ තියෙන යාලගේ මේක casserole කියලා තමයි තියෙන්නේ යාලක මන්දාවේ dining Chinese මේක. Chinese cuisine. යා අපි මම බෙරේ තමට මේ drumstick එකේ egg roll ලේ ඉවත්ත බල්ල යාල දෙක දෙක. රයිස් අපි ඩිනයකට ඕඩර් කරේ චිකන් ෆ්‍රයිඩ් රයිස් එකයි හොද්දට මෂරූම් එකයි. අපි ෂෝටිස් එක කෑවනේ. ඉතින් අපි මේ දෙක තමයි ඕඩර් කරේ. කාලා මදි වුණොත් තව ගෙන්න ගන්න. පෙරේදා කවුරුත් ආපහුම ෂෝටිස් කෑවා. ඔව්. අතර රෙකමෙන්ඩ් කරන්න පුළුවන් අතර. ගානක් තවුලන්නේ. මොකද්ද මේ පල්ලෙන්ම කලේ ආලක? ආලංකුලම. ආලංකුලම. සෝරි ආලංකුලම. ඒකේ උඩ තට්ටුවේ යාළගේ චයිනීස් රෙස්ටුරන්ට් එක. මාරයි. ඇත්තටම රෙකමෙන්ඩ් කරන්න පුළුවන් රහයි. ගානක් තවුලන්නේ සාමාන්‍ය ගණන්. අපි බිල් එක ආවම පෙන්නනම් ගණන්. ඉතින් අපි කෑවා දැන් දිල්ල යනවා මෙතන ඉන්න බල්ලන්ට කන්න දෙන්න මොකද කරන්නේ මේ මගේ යාළුවේ ඉස්සර යාළුවේ පරණ යාළුවේ පරණ යාළුවේ ඉන්නේ හැම බල්ලන්ටම 25යි දෙන්නේ බිස්කට් පහ ගන්නද මෙයා බිස්කට් පෙට්ටියක් අරගෙන හැම බල්ලන්ටම බිස්කට් පහ ගන්න දෙනවා කැමරා සයිද? කැම් බඩක් පිරුණා. අරයට කන්න දීපු ඉතින් ඒ ආලංකුලන එයාලගේ රෙස්ටුරන්ට් එකට තමයි චයිනීස් ආවේ. අපි හිතුවා හෙට උදේටයි දවල්ටත් මෙතනින් කන්න. අපි මේ අනුරාධපුරේ ඉන්න ফুল දවස් ටික අපි කන්නේ ආලංකුලම රෙස්ටුරන්ට් එකේ. ඔව් ඒකේ ප්‍රයිස් උත් අඩුයි, කැමත් රසයි ඕන දෙයක් තියෙනවා මේ ඔයාලා බලන්න. අපි දෙන්නට මේ තියෙනවා මේ රයිස් පෝෂන් එක. චිකන් ෆ්‍රයිඩ් රයිස් එක 850යි, හොට් බටර් මෂරූම් එක 800යි. අපි ස්ප්‍රයිට් දෙකක් ගත්තා ඔක්කොම ගියේ 2100යි සර්විස් චාර්ජ් තිබ්බා 10% ඔක්කොම ගියේ ඉතින් අවුලක් උන්නේ හොඳට කෑවා දැන් අපි යන් අනුරාධපුරේ නයිට් ඉක්මනට ලයිට් ඔෆ් කරලා බලන්න ලයිට් ඔෆ් කරලා දැන් කනිය අපි යනවා මොකද තිසාවැව තිසාවැව් බන්ට් එකට ලස්සන view එකක් පෙන්වන්න ඕගලන්ට ඔන්න අපිට දැන් දැක බලාගත හැකි වන්නේ සඳහිරු සෑය පේනවද? ඒ රුවන්වැලි මාස සෑයද සඳහිරු සෑයනේ? මෙතන තියෙන සඳහිරු සෑය. මම දන්නේ නැහැ. මේ තියෙන්නේ මේ සඳහිරු සෑය. පේනවද? ඔව්. හොඳට? ඔව්. අර කෙලින්ම ගියාම ඉස්රුමිනිය. එහෙද? දුරකට කොහරි වයින්ව ගයි සකුණු ගන්නවා පේනවද? අර වාහනේ තියෙනවා. ගයිස් මෙන්න මේ පාරෙන් තමයි මේ යන්න ඕනේ තිසාවකට. ඒ වුණාට අපිට මේ බයයි 30 වැවට ඒ වුණාට අපිට බයයි නේද 30 වැවද 30 වැව නේ ඔව් මූඩි අර හරි ලස්සනයි අනේ
නඩු කියන්නේ මේ තීන් තාලේ ඉප ගන්නවද කොහෙද මේ දවස්වලනේ? එහෙමද? ඔව් අර මේව හැම ගහලා අර උඩ කොත මේ පේන්ට් කරලා. දැන් මොකක්ද තියෙන්නේ? අපි යනවා දැන් සොරබුර වැව ළඟට. මම ඉතින් ඉතියාගේ ඉතින් මේ වැව නිකන් පුරුදු පාරවල් ළඟේ දිශාව හොයා දිශාව ආන්න තියෙන යනවා. ආ දිශාන තියෙන් යන විදිය දන්නව. දිශාන තියෙන් මෙහෙමයි මේ පැත්තට ඉන්න කියලා හිතලා යනවා. පාරවල් වහලා තිබුණොත් මට කරන්න දෙයක් නැහැ. මෙන්න තියෙනවා මේකට බබක් නෙමෙයි වෙන්නේ. වතුර ටික ඕනෙල් මාසේ දිලිසෙනවා. අම්මෝ දිලිසෙනෝ. මේල තුපාරාමි මං දන්නේ. නෑ මේ තුපාරාමි නෙමෙයි. අනේ මන් දන්නේ මරණ හිතා ගන්න බෑනේ මට මතක නැහැ. ඉතින් මෙතනින් තමයි මෙරුවන් වලසේ මේ සොරබුර වැව. ඔය යංකු ඉස්සරහම පෙන්වන්න මේ තුපාරාමේ මේ ගහලා දින්න. අන්න නයිට් හරක් මිරිස වැටිය. මිරිස වැටියනේ. ඔව් මේ මිරිස වැටිය. මේ මේ ඔක්කොම එකට පේන තනක් තියෙනවනේ අර එහා පැත්තේ. ඔව් ඔව්. දැන් මේ කොහෙද යන්නේ? අපි යනවා ඔක්කොම චෛත්‍ය පේන තැන ඉස්සල් හොයාගෙන ගියා. අර මොකද්ද ඒ තැන අපිට ඉස්සර කිව්වේ එතන එතන ඇවිල්ලා අර තිස්සාවැව බන්ට් එක ළඟ. ඊට වඩා මට උමනා වරුන් දිනන ඔයාලා දන්නවද දන්නේ අර ෆොටෝස් එකම ලස්සන තිනවා පාරක්. ඒ කියන්නේ බන්ට් එක ඇිනම පාරා. නමුත් ඒකේ අර ලොකු ගස් ටික කැපුවා. ලස්සනට තිබුණා ඉස්සර ෆොටෝස් වල. ආ ඔව් මිනිස් කෑ ගැහුවේ. අන්න හරි. මම දැන් එන්නේ එතෙන්ට තමයි යන්නේ. එතන තුපාරාමෙන් පල්ලෙහා බබේ බන්ට් එක පාරේ ජේතවනාරාම පැත්තට යන්න කිව්වා. ඒක කිව්වේ ඉතින් මම දන්නවා කියලා කමක් නැහැ යමු. මේ තුපාරාමය කිසිම කරදරයක් වෙන්න දෙයක් නැහැ. Google Map එකේ දිනනකො පෙන්න. මේ අපි මෙච්චරලා හවපු තැන අපිට Google Map එකෙන් හම්බුණා guys. පේනවද දන්නේ? අනුරාධපුර චෛත්‍ය දර්ශන වෙන ස්ථාන කියලා තියෙන Google Map. ඕ අපි මෙතන තමයි මෙච්චරලා හෙව්වේ. ඔව්. යන් දැයි. කිලෝමීටර් 103යි. එකයි 105යි. ඔන්න අපි හොයාගෙන 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 යනවා බුලන්ට. ලස්සන view එකක් පෙන්වන්න. ඔව්. ඔන්න අපි වාහනේ නැවැත්තුවා. මෙතනින් නවත්තලා යන්න ඕනේ. පෝ! එච්චි. ජේතවනාරාමේ ලයිට් ඔෆ් කරලා. ජේතවනාරාමේ ලයිට් නෙමෙයි නේද? නෑ නෑ තියෙනවා එක පොඩි ලයිට් එකක් දානවා. මෙන්න මේක තමයි ගයිස් රිව් එක. ඔයාලට පෙන්වන්න ආවේ. මේ තියෙන්නේ රුවන්වැලි මාසෑය. සඳිකිරු සෑය මද අර මිරිස වැටිය. මේ බසවක්කුළුම් බව. මේ මෙතන තමයි ගස් ටික කැපුවේ. මේ ලොකු ගස් මේ. මෙතෙන්ට තමයි එන්න ඕන උනේ. ගයිස් මේ තියෙන්නේ බසවක්කුළම වැව. ඔයාලත් අනුරාධපුරේ ආපු වෙලාවක මේ view එක බලන්න එන්න ඕන නම් Google Map එකේ තියෙනවා අනුරාධපුරේ චෛත්‍ය සියල්ලම පේන ස්ථාන නෑ චෛත්‍ය තුනම පේන ස්ථානය කියලා map එකේ location එක. ඉතින් මේ බන්ට් එක උඩ තමයි මෙතන. ලේසි එන්න තුපාරාමයේ ගාවින් ඉස්සරහම පාරක් තියෙන එන්නේ පාරේ එන්න ඕනේ. කොහමද view එක? මාරම ලස්සනයි. මම මේ ලස්සන ෆොටෝ එකක් ගත්තා. කො? මෙන්න මේ ලස්සන ෆොටෝ එකක් ගත්තලු. මේ අපිට ලස්සන්ට පේන්නේ රුවන්වැලි මහා සෑය. Good morning guys. ඉතින් ඔන්න අපි හොඳට නිදාගෙන නැගිට්ටා. දැන් උදේ 8ට ඉතර ඇති වෙලාව. උදේ 8ට ඉතර ඇති. අපි දැන් යන්න හදන්නේ අපේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. බ්‍රෙක්ෆාස්ට් එක අරගන්න අපි යන්නේ ඊයේ ගියපු තැන තමයි. ඔව් ඊයේ රෑ කෑවේ මොකද? ආලංකුළම. ආලංකුළම. කියන මේ බේකරි එකට ඒකේ කෑමක් තියෙනවා. ඉතින් ඊයේ දැක්කනේ.
අපි ගිහිල් එතනින් කාලා ඊට පස්සේ යනවා අටමස්ථානෙටයි අනිත් ඓතිහාසික ස්ථානවලටයි. ඔව්. ඉතින් දැන් අපි යමු බ්‍රෙක්ෆාස්ට් එක ඊට කලින් පෙන්නන්නම් අපි හිටපු තැන. අපි හිටපු තැන එළිය. ඔව්. මෙන්න මෙතන තමයි අපි ඉතින් හිටියේ. මෙතෙන්ට කියන්නේ හෝටල් මහගෙදර කියලා. ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔක්කොම විස්තර ටික දාන්න. මෙන්න මෙතන තමයි අපි හිටියේ. ඔව්. අපි ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාන්න ඔක්කොම මෙතන විස්තර සහ ලොකේෂන් ෆෝන් නම්බර්ස් ඔයාලටත් වැදගත්තේ. ඔයාලට ප්‍රයිස් උත් එක්කම දාන්න. එතන මේක තමයි හෝටල් එක. හෝටල් මහගෙදර කියලා තියෙනවා. ඇත්තම රෙකමන්ඩ් කරන්න පුළුවන් කියලා ලොකු බජට් ලොකු ගණන් වල නැතුව බජට් හෝටල් එකක් විදිහට හොඳට පිරිසිදුව මේ ඔක්කොම AC හොට්ටෝට ඒවා තියෙන එකක් විදිහට මේක වෙනම තියෙන රෙස්ටුරන්ට් එකක් අපිට මම කැම ගන්න පුළුවන්. අපි කැම ගන්න එළියෙන් මේක තමයි. ඉතින් අපි මේක තුන උඩ හිටියේ. මෙතන රූම්ස් මේක 10ක් තියෙනවා ඔක්කොම. මේක ටිබල් රූම් තියෙනවා, ඩබල් රූම් තියෙනවා. හොඳයි නේද? හරි. දැන් අපි යමු බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. අපි ආවා ආලම්පුරමට. බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. යක් මොනවද දින්ව? මේකේම මේ වීඩියෝ එකේ ආලම්පුරුම් වෙන්නේ. ආ. ආලම්පුරුම තමයි හැම කඩේ අනුරාධපුරේ. යක්. කොටද ගන්න තියෙන්නේ බ්‍රෙක්ෆාස්ට්. හා හා. යක්. මොනවද ගන්න? බත් දෙකටම ගියේ අපිට රුපියල් 800. ඔව් අපි චිකන් කැම දෙකක් තමයි ගත්තේ. ඉතින් උදේ බත් කාලා ඉතින් ඇවිදින්න යන පුළුවන්. මොකද අපිට දවල්ට කොයි වෙලාවට කන්නේද කියලා අපිට ෂුවර් එකක් නැහැ. ආයෙත් එන්නේ මෙතන තමයි. ඔව් ආයෙත් නෙ මෙතෙන්ට. ඒ වුණාට අර ෂුවර් එකක් නැහැ කොයි වෙලාවෙයිද කියලා. ඉතින් අපි බත් කාලා යනවා. එතකොට අපිට හොඳට බඩු දෙන්න. ආ. මම බත් උනේ. ඒ කැම එක ආවා. මොනවද? බටු. ආ බටුයි. තෙල් දාන. පරිප්පුයි. චිකනුයි. සම්බෝලයි. ඔව් සම්බෝලයි. දැන් කාලා පොඩ්ඩ සැරයි. ඉතින් කේක් කෑල්ලක් ගත්තා. බ්ලැක් ෆොරෙස්ට් කේක් කෑල්ල. බ්ලැක් ෆොරෙස්ට්. දෙසිවි සැරේ නේද? ආ. හයිය ඉද සොෆ්ට්ද? හොඳයි. වැඩි පැණි රහක් නැහැ. ආ. මට කැට කරන්න බෑ. ඕන්න. අර කපල තියෙන හිඳ පොඩ්ඩක් අර මෙලිලා වගේ එකක් තියෙනවා. අවුලක් නැහැ කරායි. නෑ දැන් යමු අපි. එළිමංග ගුරුවන්වන් මහසයාට ශ්‍රීමාබෝධිය. ඔව් ඉස්සලම අටමස්ථාන යන්නේ. ඉතින් ගයිස් ඔයාලට කියන්න ඕනේ අටමස්ථාන කියලා අපි වෙනම බ්ලොග් එකක් අනුරාධපුර දෙවෙනි කොටසෙන් දානවා ඊළඟ කොටසෙන්. ඉතින් මේ බ්ලොග් එකේ තියෙන අපේ අනුරාධපුරයට එන ටිකයි ඒක ඩේලි රූටින් එක අපි කොහොමද මේ වෙන්නේ කියලා. ඔව්. ඉතින් අටමස්ථානේ පිළිබඳව වෙනම බ්ලොග් එකක්. ඒ කියන්නේ අටමස්ථාන විතරයි. අපි හැම අටම ඒ කියන්නේ ඔක්කොම අටමස්ථාන වලට යනවා. ඒක වෙනම බ්ලොග් එකක් අපි අනුරාධපුර දෙක කොටසෙන් දානවා. මොකද ඔක්කොම එකට දාන්න බෑ. එතකොට වීඩියෝ එකක් දිග් ගැස්සෙනවා. මේ බලන්නත් කම්මැලි වෙනවා. කම්මැලි වෙනවානේ. අර ඕගලන්ට පහසු වෙන්න තමයි අපි ඒක. ඉතින් අපි මේ මේ වීඩියෝ එකෙන් පළවෙනි කොටසෙන් ඔයාලට බලාපොරොත්තු වෙන්නේ අපේ ඒ කියන්නේ යන ස්ථාන වලට අමතරව දැන් ඔයාලට අනුරාධපුරය ඇවිල්ලා කන්න තැනක් එම හොයනවා නම් අපි මේ මේ වීඩියෝ එකෙන් ඔයාලට එම අපි දැන් හිතන්නකෝ අටමස්ථාන ලොග් එකෙන් ඒ කියන්නේ ඒ ඓතිහාසික ස්ථාන වලින් ඔක්කොම පෙන්වන්න කිව්වොත් එහෙම වෙන්නේ කණේවත් දානවා අපි ඇවිදිනේවත් දානවා. ඔව් ඒක අපහැදිලි නිසා තමයි අපි මේ බ්ලොග් එක වෙනම කරන්නේ. එහෙනම් අපි මේ බ්ලොග් එක ඉස්සරහටත් අරන් යනවා. අපි හම්බෙමු අපේ ලන්ච් එකේදී. ලන්ච් එකේදී ඊට අමතරව අතරමැදින් අපිට මොනවද දෙයක් ඔය මොන හරි ගන්න සිද්ධ වුණොත් ඒක ඔයගොල්ලන්ට පෙන්නන්න. ඒව ටික කොහොම ඔයගොල්ලන්ට මේ විශේෂ අවස්ථා ටික බලා ගන්න පුළුවන්. ගයිස් අපි දැන් ඉන්නේ අනුරාධපුර අන්න කෝච් එකත් තනද මන් දන්න. අනුරාධපුර දුම්රිය ස්ථානේ. ලොකුයි නේ. ඔව්. මල් ගත්තා. ජයශ්‍රී මහ බෝධිර පූජා කරන්න. මේක හැබැයි ගැට ගාලා තියෙන මේ. හමන්නේ අපි ගවලා ලයින් කරනවානේ. අනේ පේනවා. රුවන්. මෙන්න රුවන් රිමාසය පේනවා.
දැන් අපි ආවා රුවන් වැලි මහසෑයටයි. මේ ජයශ්‍රී මහබෝධි එකම තැන යන්න පුළුවන්නේ කෙනින් ඇවිදගෙන ගියා. ගයිස් මේ තියෙන්නේ මහවිහාර පරිශ්‍රය ඇති පූජනීය ස්ථාන සහ ස්මාරකයේ මැප් එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා 22ක්. ඉතින් මේ තියෙන ස්ථාන වලට අපි ගොඩක් තැන් වලට ප්‍රධාන ස්ථාන හැම එකටම වගේ යනවා. ඔයාලට අනුරාධපුරයේ අටම ස්ථාන ගැන සම්පූර්ණ බ්ලොග් එක අපේ අනුරාධපුර දෙක කොටසෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට අමතරව අටමස්ථානට හැර අනුරාධපුරයේ තියෙන අනිත් ඓතිහාසික ස්ථාන වලට බොහෝම එකටත් අපි ගියා. අපි ඒක අපේ තුන්වෙනි කොටසින් බලා ගන්න පුළුවන්. ගයිස් නිමන්ත අපේ දවල් කෑම එක අරගෙන ඇවිල්ලා. ගෙනවා. මොනවද ගත්තේ? බිරියානි එකයි ලම්ප්‍රයිස් එකයි. වව් ලම්ප්‍රයිස් ටික. එහෙනම් අපි දැන් අපේ ඉන්න තැනට ගිහිල්ලා මේක කන්න හදන්නේ. අපිට පොඩ්ඩකට අපේ වන්දනා ගමන නවත්තන්න උනා මොකද පුදුමව වුවා තියෙන්නේ. ඕ ගයිස් ඔන්න අපි ගත්තා පැය කැමර මේක තියෙන්නේ බිරියානි. මේ තියෙන්නේ ලම් ප්‍රයිස් එක. තියෙන්නේ ලම් ප්‍රයිස් එකේ තියෙන දේවල් ටික. කට්ලට් එකක් තියෙනවා. චිකන් තියෙනවා. බටු මෝජු තියෙනවා. කහ බත් තියෙනවා. දුන් තෙල් බත් තියෙනවා. බිත්තරයක් තියෙනවා. කො බලන්න හරන්න. මේ තියෙන බිත්තර. ආ මේ වෙනමන හරි. ආ බිත්තරයක් තියෙනවා. බිත්තරයක් තියෙනවා. මේ අලු කෙහෙල් තියෙනවා. අපි දැන් කන්න. ඒක තමයි ලම් ප්‍රයිස් එක බිරියානි එක මේකෙන් පස්සෙ පෙන්නන්න. ඔව්. මේ තියෙන්නේ ගයිස්. බිරියානි. චිකන් බිරියානි එක. චිකන් කෑල්ලක් තියෙනවා. බිත්තරයක් තියෙනවා. මේව නම් අපි අරකින් චිලි පෙස්ට් තිබ්බ මේක. ඔතනක් තියෙනවා. අපි කන්න ආවා. අපි හිතුවා අදරෑට කොට්ටු ගන්න. ඔව්. ඒ කියන්නේ අපි ආව මෙතන මදීනා කියලා. මදීනා කියලා හොටෙල් එකකට. පල්ලි ඉස්සරහම තමයි තියෙන අනුරාධපුරේ මදීනා කියලා තියෙන. මොනවද තියෙන කියලා බලන්න. කොට්ටු තමයි කන්න ආවා. යා. රහයිද බලන්න ගත්ත කොත්තුකුත් කොත්තුකුත් රහයිද එන අපි කාලා හම්බෙමු. Good morning guys. අපි දැන් ඉන්න තැනින් යනවා. දැන් පිටත් වුණා. අපි මෙහෙම්ම මිහින්තලයට යනවා. අපි මෙහෙම්ම මිහින්තලයට යනවා. එහෙනම් ඉතින් අපේ මෙතනින් vlog 1 එක ඉවර වෙනවා. ඔව්. vlog 1 එක ඉවර වෙනවා. ඉතින් මතක ඇතුව vlog 2 එකත් බලන්න. අටම ස්ථාන vlog එක. ඉතින් මතක ඇතුව vlog 3 එකත් බලන්න. ඉතින් ඊට පස්සේ එන මිහින්තලේ vlog එක අද යන vlog එක. ඉතින් අපි මේ vlog එක පළවෙනි vlog එක ඔයාලට ඒ trip එක ගැන දැනුවත් කරන්න තමයි අපි මේ vlog එක දැම්මේ. routine يعني daily අපි කරපු දේවල් මේ පැහැදිලි කරන්න තමයි මේ vlog එක දැම්මේ. ඉතින් එහෙනම් මතක ඇතුව අපේ channel එක subscribe කරන්න, like කරන්න, මේ video එක ඔයගොල්ලන්ගේ යාළුවෝක share කරගන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයගොල්ලන්ට මොන හරි comment තියෙනවා නම් මොන හරි වාරෙම comment එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් දැනට අපි එහෙනම් bye 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 bye